මගේ නෑන පිටරට තමයි ඉන්නේ. ඉතින් මේ වගේ සිංහල අවුරුද්දක් දැන් එනවා. එනකොට ඉතින් මගේ නෑන ළඟ නැති එක ගැන අපිට ගොඩක් දුකයි. හොඳ දවසක් එනකොට ඉතින් අපෙන් ගොඩක් දුර තමයි ඉන්නේ. මේ ඒ හින්දා අපිට දුකයි. ඉතින් මොන ඇන්මක් හරි ඇන්දත් එයා විසින් මතක් වෙනවා. එයා කොච්චර සල්ලි මේව වුණත් අපිට එයා මතක් වෙනවා. මේ හොඳ දවස් එනකොට එයා ළඟ නැහැ. නිටියන අපි ෂොපින් යනවා. ඒ මේ යනවා. එතකොට එයා ඉන්නකොට ගොඩක් වගේ අපිට තේරෙනවානේ අවුරුද්දක් තියෙනවා කියලා. ඔන්න මේ පාර පෑන් ඒෂියා බැංකුවේ අපි අලුත් අවුරුද්ද සැමරුවේ ටිකක් වෙනස් විදිහකට. අවුරුද්දටත් කලින්ම තෑගි බෝගත් අරගෙන අපි ගියා අපේ ආදරණීයයන් බලන්න. ඒ වෙන කොහෙටවත් නෙවෙයි, ජීවිතයට දෙමව්පියන්ගේ රැකවරණය අවශ්‍යම කාලයේ විදේශගතව සිටින අපේම දුවකගේ නිවසකට. ඉතින් මේ අලුත් අවුරුද්ද මේ පවුල්වලට සතුට ගේන හේතුව වෙන්න අපිට ඕන වුණා. ඒ නිසායි අවුරුද්දටත් කලින්ම සැබවි ශ්‍රී ලාංකීය පෑන් ඒෂියා බැංකුවේ අපි ඔවුන් හොයන් ඔවුන්ගේ නිවෙස්වලට ගියේ. පෑන් ඒෂියා බැංකුවේ ගෙදරට ඇවිල්ලා මෙම තෑගි භෝග ගෙනල්ලා අවුරුද්දටත් කලින් අපිව සතුටුදායි දෙයක් කරා. ඉතින් සතුටුයි, සතුට නිම කරන්නත් බැරි තරමට සතුටුයි. පෑන් ඒෂියා බැංකුවෙන් තමයි අපේ නෑනා පිට රටේ ඉඳලා සල්ලි දාන්නේ. බැංකුවත් එක්ක අපි දැන් අවුරුදු දෙකක් තිස්සේ තමයි රැඳී සිටින්නේ. තෑගි භෝගත් එම ලැබෙනවා. ඉතින් උදව් එමත් තියෙනවා. අපේ ළමයිට එම ගිය පාර වගේ පොත් එමත් ලැබුණ පෑන් ඒෂියා බැංකුවේ. පෑන් ඒෂියා බැංකුව ගැන ඉතින් මට අනිත් බැංකුවලට වඩා හොඳයි ඉතින් කියලා මටත් ඒක තේරුණා.